අපි අද වැඩසටහන ආරම්භෙදි ඔයාලට කිව්වා දවස පටන් ගන්නකොටත් අපි කිව්වා අපේ රටට ඕන කරන සිටිය යුතුයම විශිෂ්ට ගණයේ කලාකරුවෙක් අපි අතරේ මීට අවුරුද්දකට කලින් සමුගත්තා හැබැයි තවමත් එහෙම දෙයක් හිතෙන්නේ නැහැ අපිට සමහර මිනිස්සු ඉන්නා ලෝකෙට ගොඩාක් දේවල් දෙන හරි අන්නේ ඒ වගේ මතකයක් නිසා අපිට අදටත් ඔය අඛිල් කිව්වා වගේ සුනිල් පෙරේරා මහත්මයාව හිනාවක් එක්ක මතක් කරන්න පුළුවන් ඒ තරම් ආදරණීය මතක ගොඩක් අපිට දුන්නා ඒ වගේම මීට හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක මම දන්නවා අපි හැමෝම හිටියේ කියා ගන්න බැරි තරම් පුදුම හිත වේදනාවකින් ඒ වේදනාව කාටත් එක විදිහටම දැනෙනවා මොකද සුනිල් පෙරේරා කියන්නේ ගායකයෙක් විතරක් නෙමෙයි සංගීත කණ්ඩායමක ප්‍රධානියෙක් විතරක් නෙමෙයි හැමෝගෙම හිතවල ජීවත් වෙච්ච චරිතයක් නිසා. ඒ වගේම කවුරුත් දන්නවා ළඟින් ආශ්‍රය කරන කට්ටිය මනුස්සකම ඕනෑවටත් වඩා තිබුණු කෙනෙක් තමයි සුනිල් අයියා කියලා කියන්නේ. කොච්චර වයසට ගියත් අපිත් සුනිල් අයියට සුනිල් අයියේ කියලා කතා කරනවා. ඒ වෙලාවට ඔබට දැනුණ සතුට ඇත්තට මේ හැම දෙයක්ම හරිම ආදරණීය මතක. අවුරුද්දක් ගියත් ඔහු අපේ අතරින් නික්මිලා තාමත් අමතක කරන්න බැරි තරම් සුන්දර මතක ගොඩක් එකතු කළා. අන්න ඒ නිසා අවුරුද්දකට පස්සෙත් අපි අද මේ විදියට ඔහු ගැන කතා කරනවා. අපි ඒ ගැන කතා කරන්නේ මේ වෙලාවේ සම්බන්ධ කරගෙන ඉන්නවා ගැලපෙනම පුද්ගලයා. ඒ තමයි සුනිල් පෙරේරා මහත්මයාගේ ආදරණීය සහෝදරය. එහෙම නැත්නම් ජිප්සි සංගීත කණ්ඩායමේ ආදරණීය සමාජිකයා පියල් පෙරේරා මහත්මයා ඉන්නවා අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා. පියල් අයියේ සුබෝදෑසනක්. අයබෝවන් සුබෝදෑසනක්. පියල් අයියේ අවුරුද්දකුත් ගෙවුණා නේද? ඔව් ඒක තමයි අවුරුද්දක් ගියා. ඉතින් ඇත්තටම හිතා ගන්න බැ අපිට ඔවුන් කිව්වා වගේම හැම තිස්සෙම මතක් වෙන්නේ සුනිල් තාම ඉන්න මේක හිතව අමතක වෙනවා. ඇත්තටම සමහර වෙලාවට මම බුකින් එකට යන ලෑස්ති වෙද්දි මම හිතන්නේ සුනිල් ඇවිල්ලා දැන් මාව දාගන්න කීයට ඉද දැන් නැහැ. ඒක පොඩ්ඩක් අහලා බලන්න ඕන කියලා හිතෙනවා. මොකද ඒ සුනිල්ගේ චරිතය අමතක කරන්න බෑ. හරි අමාරුයි. හරි අමාරුයි. මොකද එච්චර මේ එච්චර කාවදින චරිතයක්. ඉතින් මාත් එක්කත් ඉතින් අවුරුදු 45ක් විතර ස්ටේජ් එක අපි දෙන්න එකටම හිටියා අවුරුදු 45ක්. ඒ ඉඳලා එහෙම නැති වුණාම හරි අමාරුයි. ඇත්තට දැන් ස්ටේජ් එක අපි සෙන්තාම බෑන්ඩ් එක අපි කරනවා. බෑන්ඩ් කරද්දි මට හැම තිස්සෙම හැඟෙන දෙයක් තමයි මට ඊයේ පැත්තට ඊයේත් අපි මේ හම්බන්තොට ගිහලා ඉතින් දැන් උදේ පාන්දර ආවේ. මට හැම තිස්සෙම හැඟෙන දෙයක් තමයි සුල්ල ඇතුළේ ඉන්නයි කියන්නේ. සුල්ල අයියා නැති ජිප්සීස් මොන වගේද ඔබට? සුනිල් නැති ජිප්සීස් ඉන්නේ ඇත්තටම ලොකු ඇතන ලොකු ශිෂ්ටනක් තියෙන ඇතන පොඩි යන්න ලොකු ශිෂ්ටනක් තියෙන සුනිල් නැති ජිප්සීස් එක. නමුත් අපි වෙන මාර්ගයක දැන් යන්නේ සුනිල්ගේ අඩුව අපිට මකන්න බෑ. ඒක අපිට කවදාවත් කරන්න බෑ. නමුත් අපි යනවා වෙන මාර්ගයක. ඉතින් අපි දැන් ඒ වෙන ඒ යන මාර්ගයෙන් අපි සාමාන්‍ය තත්ත්වයකට හොඳට සාම තත්ත්වයෙන් හොඳට කරගත්ත බොඩු කියන හොඳට කරගෙන යනවා. ඉතින් මට ඒවත් ඒකෙත් මට හැම තිස්සෙම හිතන දෙයක් තමයි මේ සුනිල්ගේ මෙහෙවීමක් මෙතන පිටිපස්සේ තියෙනවා කියලා. මම දැන් මොන ආගමයි ගහුවත් මම විශ්වාස කරන දෙයක් තමයි හැම තිස්සෙම සුනිල්ගේ මෙතන සුනිල් මෙතන අපි මෙහෙවනවා කියන එක නැත්තම් අපිට මේ මෙච්චර හොඳට ඉදිරියට එන්න හම්බ වෙන්නේ නැහැ සුනිල්ගේ මෙහෙවීම නැත්තම්. හරි පියලේ බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අද දවසේදී විශේෂයෙන් මෙතුමාගේ සිහිවටන වැඩසටහන් ගන්නාවක් තියනවා කියලා කිව්වා. ඉතින් අතරතුර අපිත් එක්ක කතා බහට එකතුනේ. බොහොම ස්තුතියි ඔබතුමාට. අපි අවසාන කරන වැඩසටහන මෙන්න මේ විදිහට මේ සුනිල්ලා ගැන මතකේ. මොකද අංජු මෙන්න මේක කියනවා සුනිල් පෙරේරා කියලා කියන්නේ හැමතිස්සම එයා මට මුණ ගැහුණු අවස්ථාවල්දී මම දැකලා තියෙනවා එයා පුද්ගලිකව කැමති හැමෝම සන්තෝෂයෙන් ඉන්නවට. ඒ නිසා තමයි විවිධ මාතෘකාවලින් විවිධාකාර ගීත නිර්මාණ මේ එයාගෙන් තිබුණේ. ඉතින් ඒ නිසා අපි මේ කතා බහ අවසාන කරන්න තෝරගත්තෙත් ඒ වගේ ටිකක් වෙනස් තේමාවකින් සුනිල් හරහා නිර්මාණය වුණු ලස්සන ගීතයක්. අපි ඒක අහමු. කොහොමනත්ින් මතක් කරන්න ඕන කියන්න ඕන මට නම් තාම සුනිල් තාම ඉන්නවා. සුන්දර මිනිස්සු කවදාවත් යන්නේ නැහැ. මතකේ ඉතුරු කරලා හැමදාම අපිත් එක්ක ඉන්නවා.